Master Commerce YouTube channel එක සම්බන්ධ ලා ඉන්න ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ශ්‍රී ලංකා වාසී දුවත් දරුවන් අපේ සාමාන්‍ය පෙළ 10 හෝ 11 අවස්ථාවල ඉගෙනුම් ලබන ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන විෂය ඉගෙන ගන්නා දුවත් දරුවන්ට අත්වලක් වන්නට Master Commerce YouTube channel එකේ විවිධාකාර වූ වීඩියෝ අප ඔබ වෙතගෙන එනවා. ඉතින් අද ඔබ සමග අපි සාකච්ඡා කරන්න යන්නේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව යටතේ 2019 වසරේ දෙවන ප්‍රශ්නපත්‍රයේ 7 වන ප්‍රශ්නය. ඔබ දන්නවා මෙම 7 වන ප්‍රශ්නපත්‍රයේ බොහෝ දුරට සැකී තිබෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව වාර්තාව සකස් කිරීම. ඉතින් ලකුණු 8ක් හෝ 10ක් අනිවාර්යයෙන් මේකට හිමි වෙනවා. ඉතින් මේ ලකුණු 8 හෝ 10 ඔබට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් අපි අද මෙම පාඩමට සම්බන්ධ වෙමු. අප සාමාන්‍ය පෙළ 2019 දෙසැම්බර් මාසයේ තිබ්බ විභාගයේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයට අදාළව දෙවෙනි පේපර් එකේ අපට 7 වෙනි ගානේ 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස වශයෙන් තියෙනවා සංකගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2018 12 31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ කියලා. ඔබ දන්නා ශේෂ පිරික්සුමක් කියන්නේ මොකද්ද කියලා මේනකොට අධ්‍යයනය කියලා තියෙන ශේෂ පිරික්සුම කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් අවසානයේදී තබලනද ගිනුම් වල ශේෂයන් එකට ගණන්ලා හර ශේෂයන් හර පැත්තේ බැර ශේෂයන් බැර පැත්තේ සඳහන් කරලා හදන විස්තරයට අපි කියන ශේෂ පිරික්සුම කියලා. ඉතින් එවැනි ශේෂ පිරික්සුමක් දීලා තිනවා ඔබට ඒ වගේම ඊට පස්සේ දිනුනට පස්සේ අමතක තොරතුරු කිහිපයක් ඔබට දීලා තිනවා අපි කියනවා මේවට ගැළපිලි කියලා. ඊට පස්සේ අවශ්‍ය වන්නේ කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා 2018 12 31 දිනෙන් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ලකුණු 4ක් හිමි වෙනවා. ඒ වගේම 2013 12 31 දිනත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිලා කරන්න කියලා තියෙනවා අපිට ලකුණු 4ක් හිමි වෙනවා. ඉතින් අපි මේ වගේ ගාණක් ලැබුණාට පස්සේ දුවේ පුතේ ඔබට ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ෆෝමැට් එක ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් කටපාඩම් වෙලා තියෙනවා. උරුදිනම් පල්ලෙහාට රූල් කරගෙන ඉීම හැකියාවක් තියෙනවා තීරු තුනකින් යුක්තව. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් තීරු තුනකින් යුක්තව මතකයෙන් රූල් කරගැනීමේ හැකියාවක් ඔබට පවතින ඕන. ඉතින් එහෙම හැකියාවක් නැත්නම් ඒක ප්‍රගුණ කරගන්න ඕන. එහෙම වුණාම අපිට මේ ගාන හදා ගන්න ලේසි. ඉතින් අපි ගාන ශේෂ පිරික්සුම මුලින්ම කියවගෙන යන ශේෂ පිරික්සුම දෙස ඔබ බලද්දී අනිවාර්යෙන් බලන්න ඕන හර ශේෂයේ ගේ එකතුවත් බැර ශේෂයන්ගේ එකතුවට සමාන වෙනවද කියලා. ඉතින් අපි බලමු ගොඩ නැගිලා තියෙනවා පිරිවැයට මුලින්ම හර ශේෂයක් සටහන් කළා. ඒක අපේ වත්කමක් ජංගමන වත්කමක් පිරිවැයට සටහන් කළා තියෙනවා. ගොඩ නැගිලා ශේවෙන් කිරීමක් තියෙනවා 2018 1 1 දිනට. ඒ කියන්නේ වසර මුල ශේවෙන් කිරීමක් තියෙනවා. හැම වර්ෂයකම ලාභයට හිරට යම් කිසි අපි ගොඩ නැගිලා පාවිච්චි කිරීම වෙනින් ශේ ප්‍රමාණයක් ගෙවියම් වෙනුවෙන් අඩු කරන ලාභට හේරෙව. එතකොට 2018 1 දින දක්වා 140,000 ශේවෙන් කිරීමේ ගිණුමකින් අපිට පෙන්නනවා. ඒක තොගේ සඳහන් වෙනවා. තොගේ කියන්නේ මේ ව්‍යාපාරයේ විකිණීමට ගත්ත බාණ්ඩ තොගේ වටිනාකම. ඒ වසරේ මුල ශේෂය ආරම්භක ශේෂය කියලා අපි කියනවා. 2018 1 1 දින ශේෂය 30,000 සඳහන් කරලා තිනවා. ගැණුම් තියනවා විකිණීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයට ගත්ත බාණ්ඩවල මුළු වර්ෂයේ පුරාටම අරන් තියනවා 100,000 බාණ්ඩ. ඒ වගේම ගැනුම් තියෙනවා 220,000. ඒ වගේම විකුණුම් තියෙනවා වර්ෂේ පුරාට විකුණුම් වල 103,000. ඒ වගේම ණය ගැතියෝ තියෙනවා ණයට විකුණලා තියෙනවා. ඒ අයගෙන් අපිට මුදල් හම්බෙන්න තියෙනවා මේ ව්‍යාපාරයට 40,000. ඒ වගේම ණයට ණය හිමියෝ ඉන්නවා. ණය හිමියෝ කියන ව්‍යාපාරයට පිටින් අපි ණයට ආපහු ගෙවීමේ පදනමට අරන් තියෙනවා ඒගොල්ලන්ගේ ශේෂය තියෙනවා 130,000 තියෙනවා. 30,000 දුම් වට්ටම් තියෙනවා. දුම් වට්ටම් 2,500 ලද වට්ටම තියෙනවා. රුපියල් 2,000 විදුලි ගාස්තු වශයෙන් වියදමක් දරලා තියෙනවා රුපියල් 5,000. බොල් ණය තියෙනවා. ණයගතියන්ගෙන් කපා හරලා තියෙන බොල් ණය අපිට මුදල් ලැබෙන්නේම නැහැ කියලා 1,500. ඒ වගේම බැංකුවකින් ණයක් අරන් තියෙනවා වාර්ෂික පොලිය 12% පදනමට 100,000 අරන් තියෙනවා. ඒ වගේම බැංකු ණය පොලිය ගෙවලා තියෙනවා ඒ වසර තුල මුදලින් ගෙවලා තියෙනවා 10,000. ඒ වගේම මුදල් ශේෂය අවසානයේ වර්ෂ අවසානයේදී 35,000 මුදලක් පෙන්දනවා. ඒ වගේම දුරකථන ගාස්තු වශයෙන් රුපියල් 2,000 වියදමක් දරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වශයෙන් 124,000 තියෙනවා. ඉතින් මේ කාරණා ඔළුවේ තියාගෙන අමතර කාරණාත් අපි මේව කරගෙන ඔබට පුළුවන් මේකට අදාළ
ලාභ හලාභ ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව වාර්සාව මෙන්න මේ ආකාරයට රූල් කරගන්න. මුලින්ම අපි ලාභ ලාභ ප්‍රකාශනයේ උඩම මූල් රූල් තුන රූලේ මැද්දට වෙන්න සංක සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2018 12 34 දිනේ අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා සඳහන් කරලා තීරු තුනකින් යුක්තව මුලින් සඳහන් කරන රුපියල් වලින් නම් රුපියල් කියලා. ඉතින් මුලින්ම අපි විකුණුම් දාන්නේ ඊට පස්සේ අඩු කරන විකුණුම් පිරිවැය. ඔබ දන්නවා විකුණුම් පිරිවැය ගණනය වෙන්නේ කොහොමද කියලා. විකුණුම් පිරිවැය අපිට හම්බ වෙන ව්‍යාපාරයේ ආරම්භක තොග, ඒ කියන්නේ වසර මුල තොගයට, ඒ වසර තුලදී විකිණීමේ පරමාර්ථයෙන් ගණනා ලද ගණුම්, ඒ ගණුම් සඳහා ගණුම් ගැනීම සඳහා ගෙනීමේ කුලියක් හෝ පැටවීමේ කුලියක් තීරු බද්දක් තියෙනවා නම් ඒව එකතු කරන්න ඕන. ඊට පස්සේ ආරම්භක තොගට ගණුම් එකතු කරලා ඒ වගේම ගණුම් ගෙනීම සඳහා යම්කිසි වියදමක් දරලා තියෙනවා නම් ඒ ටික එකතු කර අපිට විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කියලා. ඊට පස්සේ මේ පිරිවැයෙන් අපි අවසාන තොගේ අඩු කරන වසර අවසානයේදී ගණුම් කට්ටලේ අපි පිරිකරන අවස්ථාවේදී ව්‍යාපාරයේ තොගේ අපි ගණනය කරන පිරිවැයට, ඒ පිරිවැයට ගණනය කර අවසාන තොගේ අපි වෙන මේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් අඩු කරලා විකුණුම් පිරිවැය ගණනය කරනවා. ඊට පස්සේ අපි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා පස්සේ මෙතන විකුණුම් වලින් තමයි විකුණුම් පිරිවැය අඩු කරන්න ගත්තේ. විකුණුම් පිරිවැය ගණනය කරන්න අපි මෙතන. ඊට පස්සේ අපිට දල ලාභය එනවා. දල ලාභයට අපි වෙනත් ආදායම් තිරනා ඉඟුතු කරනවා අපි. ඊට පස්සේ අපිට සියලු ව්‍යදම් ව්‍යාපාරය තුළ වසර තුළ දරවන ලද සියලු ව්‍යදම් අපි අඩු කරන්න ඕන. ඒ ව්‍යදම් ලාභ ලාභ ප්‍රකාශනයේද අපි කාණ්ඩ හතරක් ඇතුළේ වර්ග කරලා බෙදාහරි මේ ව්‍යදම් කියලා දානවා. පරිපාලන වියදම් කියලා දානවා, වෙනත් වියදම් කියලා දානවා, මූල්‍ය වියදම් කියලා දාලා මේ වියදම් ශීර්ෂ 4 යට තියෙන සියලු වියදම් වල එකතුව මේ දල ලාභයට වෙනත් ආදායම් එකතු කරගත්තට පස්සේ ඒ එන අගෙන් අපි සියලු වියදම් අඩු කරනවා. එතකොට අපිට එනවා ලාභය හෝ අලාභය. ඒ ලාභය හෝ අලාභය ප්‍රාග්නර ගිනුට මාරු කරා කියලා සටහන් කරගන්න ඕන. ඉතින් මේ ක්‍රමයට තමයි අපි ලාභ ලාභ ප්‍රකාශනය රූල් කරගන්න ඕන ඔබ. ඊට පස්සේ අපි යනවා සංකකේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2018 12 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේක රූල් තුනකින් යුක්තව අපි රූල් කරගන්නේ. ඉතින් රුපියල් කියලා සඳහන් කරගන්න ඕන. රුපියල් මිලියන වලින් හදන රුපියල් මිලියන කියලා අපි සඳහන් කරගන්න ඕන. ඉතින් මුලින්ම දාන්න ඕන ජංගම නොවන වත්කම්. ඒ ජංගම නොවන වත්කම් අපි දාද්දි පිරිවැය සමුචිත සේස් ධාරණාගේ කියලා තීරු තුනකින් යුක්තව සඳහන් කරගන්න. ඉතින් ජංගම වත්කම් සඳහන් කරන්න ඊට ප්‍රමාණයක් වෙන් කරගෙන ඊට පස්සේ අපි ජංගම වත්කම් තීරුවක් වෙන් කර ගන්නවා. ඉතින් ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වල දීර්ඝකාලීන වත්කම් වලත් මෙතන දීර්ඝකාලීන වත්කම් කියලා අපි ශීර්ෂයක් තව වෙනවා. දීර්ඝකාලීන ස්ථාවර තැන්පතු, දීර්ඝකාලීන ස්ථාවර තැන්පතු. ඒ කීපයේම එකතුව මුළු වත්කම් කියලා අපි ව්‍යාපාරයේ ගණනය කරනවා 2018 12 31 දිනට. ඊට පස්සේ අපි හිමිකම් මහා වගකීම් කොටසට යනවා. හිමිකම්මා වගකීම් කොටස යටතේ අපි ප්‍රාග්ධනය සඳහන් කරන්නේ. ප්‍රාග්ධනයට අපි පෙර අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ගණනය කරගත් සුද්ධ ලාභය හෝ අලාභය ප්‍රාග්ධනයට එකතු කරනවා. ලාභයක් තිබ්බොත් ප්‍රාග්ධනයට එකතු කරනවා, අලාභයක් තිබ්බොත් ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ඊට පස්සේ අපි මේකෙන් ව්‍යාපාරයේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා ව්‍යාපාරයේ අයිතිකරු විසින් ගැනිලි මුදලින් හෝ බාණ්ඩවලින් අරන් තියෙනවා නම් අපි මේ ප්‍රාග්ධනයෙන් අඩු කිරීමට ලක් කරනවා. ඉතින් මේ කොටසේ අපිට ගණිල නැහැ, ගණිල නැති තමයි මෙතන සඳහන් කළා නැහැ. ඉන් පස්සේ අපි ජංගම නොවන වගකීම් සඳහන් කරන්න ඕන. ජංගම නොවන වගකීම් කී කියන්නේ ඒ කොටසට අපි මේ ව්‍යාපාරයේ තියනවාද කියලා අපි බලමු. මේකේ ගණදුනුවේ ජංගම නොවන වගකීම් තීරුවක් අරගෙන ඊට පස්සේ ජංගම වගකීම් සඳහන් කරන ජංගම වගකීම් වල නැහිමියෝ, ඊට පස්සේ ගෙවිය යුතු බිල්පත්, ඒ වගේ දේවල් අපි සඳහන් කරන්න ඕන. ඊට පස්සේ අපිට එනවා මුළු හිමිකම් හා වගකීම් වල එකතු වෙනවා. මෙතෙන්ට මුළු ව්‍යාපාරයේ හිමිකම් හා වගකීම් වල එකතුව මුළු වත්කම් වලට සමාන වෙන්න ඕන. අපි ගාන නිවැරදිව හදාගත්තා. ඉතින් මේ විදිහටමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන්නේ. ඉතින් දුවේ පුතේ අපි ලකුණු 10ක් හෝ 8ක් මේ ගැළපිලි සහිතව එන මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සම්බන්ධයෙන් එන 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ගැටළුවේ ඔබට ලකුණු 10ක් අනිවාර්යයෙන් හිමි කර ගන්න පුළුවන්, හොඳට අධ්‍යයනය කරන්න. ඉතින් මම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්නේ මගේ අනිකුත් වීඩියෝ වලට ගිහිල්ලා මේ ගිණුම් සම්බන්ධයෙන් හැඳින්වීම් කරපු ඔබට බලන්න පුළුවන්.
ඉතින් අපි ගණදුනේ මුල ඉඳන් හදමු වෙනවා. අපි ගානක් හදන්න යද්දී අපි අමතර තොරතුරු එහෙම නැත්නම් ගැළපිලි වලින් තමයි පටන් ගන්නෙ. අපිට දීලා තිනවා පළවෙනි එක පළවෙනි ස්ටාර් ලකුණෙන් හරි පළවෙනි කාරණාව දීලා තිනවා 2018 12 31 දින තුගේ පිරිවැය රුපියල් 22000ක් කියලා. ඔබ දන්නවා අවසන් තුගේ අපිට මේ ව්‍යාපාරයේ දිනුම් පියවන අවස්ථාවේදී ව්‍යාපාරයේ විකිණීමට ගෙනාවු බාණ්ඩ වල පිරිවැයට ගණනය කරලා තිනවා රුපියල් 22000ක් කියලා. ඉතින් අමතර තොරතුරක් එහෙම නැත්නම් ගැළපිල්ලක් අපිට දීලා තුද්දාම අපි ස්ථාන දෙකකදී අපි මේ අවම වශයෙන් අමතර තොරතුරක් සටහන් වෙන්න ඕන. ඉතින් අවසාන තොගේ අපි ගණනය කරද්දී ඔබ දන්නවා එහෙමනම් මුලින්ම ලාභ ලාභ ප්‍රකාශනයේදී විකුණුම් පිරිවැය ගණනය කරද්දී අපි විකිණීමට ඉදිරිපත් කළ බාණ්ඩවල පිරිවැයෙන් අපි ව්‍යාපාරයේ අවසාන තොගය අපි මේ විදිහට අඩු කරලා පෙන්වන්න ඕනේ තමයි විකුණුම් පිරිවැය අපිට එන්නේ. ඉතින් ඒ අවසාන තොගය මම මේ විදිහට 22000ක් කියලා සඳහන් කරගන්නවා. ඉතින් මේ 22000 වරහන් ඇතුලේ දාන්න ඕන. වරහන් ඇතුලේ සටහන් කරපුවම තමයි මේ වගේ මගේ ඍණ 22000ක් එන්නේ. ඔබ වරහන් ඇතුලේ මේක 22000 සටහන් කරගන්න ඕන. මතක ඇතුව මෙතන වරහන් ඇතුලේ තමයි 22000 සටහන් කරගන්න ඕන. ඊට පස්සේ මේකේ අපි අවසාන තොගේ ව්‍යාපාරයේ ගිණුම් කට්ටල පිළියෙල කරන දින්ට අපේ මේක වත්කමක්. මේ වත්කම ජංගම වත්කමක්. එහෙනම් ජංගම මූල්‍ය තත් ප්‍රකාශනයේදී ජංගම වත්කම් තීරුවේදී අපි සටහන් කරනවා අවසන් තොගය කියලා. ඒක දෙවැනි තීරුවේ සටහන් කරනවා රුපියල් 22000ක් කියලා. ඔන්නෙතට අපි දුවේ පුතේ ස්ථාන දෙකකදී අපි මේ ගැළපිලි පළවෙනි ගැළපිලි අවසන් තොගය සඳහන් කරා. සටහන් කරන්න ඕන විකුණුම් පිරිවැය ගණනය කරද්දී ලාභ ලාභ ප්‍රකාශනයේ සඳහන් කරන ඒ වගේ මූල්‍ය තත්ත්ව වාර්තා බී ජංගම වත්තම් වල සඳහන් කරනවා. ඊට පස්සේ අපිට කියනවා ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් සයකල යුතුය. මේ වගේ දේවල් ඔබ පෙර කටු වැඩ වල සටහන් වල හදා ගන්න ඕන. ගොඩනැගිලි සාමාන්‍ය ස්ථාර වත්කම් ව්‍යාපාරවල සයකරන ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. නමුත් ඔබ දල වශයෙන් අවබෝධ කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. සරල මාර්ග ක්‍රමයට සහ හීනවන ශේෂ ක්‍රමයට. ඉතින් සරල මාර්ග ක්‍රමයට කරන්න තියෙන්නේ හැම වාර්ෂිකම එක සමාන ක්‍රමයක් එක සමානව වාර්ෂිකව 100% ප්‍රමාණයක් ක්ෂය කිරීමට ලක් කරනවා. ක්ෂය කරනවා කියන්නේ ව්‍යාපාරික ස්ථාරවත්කම් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලට යොදා ගැනීම වෙනුවෙන් එහි එම වත්කමේ ගෙවී යාම සහ ක්ෂය වීම වෙනුවෙන් අඩු කරන ලබන ප්‍රමාණය සය කරන කියලා අදහස් කරන්නේ. ලාභයේ දෙරේට මේ සය ප්‍රමාණය වර්ෂයක් පාසා කපා හරින්න ඕන. ඉතින් අපි බලනවා අපේ ශේෂ පිරික්චුමට ගිහිල්ලා ගොඩනැගිලි කීයක් තියනවද කියලා. ගොඩනැගිලි පිරිවැයට කියලා අපිට සඳහන් කරලා තියෙනවා 350,000ක් තියෙනවා. අපිට අමතක තොරතුරු සඳහන් කරන්න ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් සයකල යුතුයි කියලා. ඉතින් ශේෂ පිරික්චුමේ ගොඩනැගිලි පිරිවැයට 350,000ක් තියෙනවා නම් 350,000 වැඩි කිරීම 100%. 350,000 වැඩි කිරීම 20 ÷ 100. ඒක සුළු කරපුවම අපිට 20ක් ගත්තොත් එහෙම 70,000. ඒ කියන්නේ 70,000ක් අපි ලාභයෙන් කපා හරින්න ඕන විදමක් සේ සලකලා ඊට පස්සේ ඒක සෙවෙන් කිරීමේ ගුණමට අපි එකතු කරගන්න ඕන. ඉතින් මුලින්ම කරන්න ඕන අපි මේ ගොඩනැගිලි පිරිවැයද තියෙනවා. මේ ගොඩනැගිලි වත්කමක් ජංගමනෝ වත්කමක්. එහෙනම් අපි මුලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගිහිල්ලා ජංගමනෝ වත්කම් වල ඉඩම් හා ගොඩනැගිලි කියලා සඳහන් කරගෙන පිරිවැයට අපි දානවා 103,000. 350,000. ඊට පස්සේ මේ 103,000 20% වාර්ෂික ෂය ප්‍රමාණය අපි ගණනය කරා සරල මාර්ග ක්‍රමයට. ඒ ප්‍රමාණය අපි ලාභයට හිව කපාරින්න ඕන 70,000ක්. එහෙනම් අපි ගොඩනැගිලි සය අපේ ලාභ ලාභ ප්‍රකාශනයේදී පරිපාලන වියදම් ගොඩේ පරිපාලන වියදමක් සේ සලකා ගොඩනැගිලි සය කියලා සටහන් කරගෙන වර්ෂයට අදාළව පළවෙනි තීරුව අපි සටහන් කර ගන්නවා ලාභ ලාභ ප්‍රකාශනයේ රුපියල් 60,000ක් කියලා. ඒකම අපි යනවා අපේ ශේෂ පිරික්ෂුමට. දුවේ පුතේ ශේෂ පිරික්ෂුමේ ගිහින් බලනවා ශේෂ පිරික්ෂුමේ තියෙනවා කියලා මේ දක්වා ගොඩනැගිලි සේවයෙන් කිරීමේ ගිණුමක් අපිට තියෙනවා. දෙවන ආයතන එකේ වශයෙන් ගොඩනැගිලි සේවයෙන් කිරීමේ 2018 1 දිනට, ඒ කියන්නේ වසර මුලට
මීට අවුරුදු දෙකකට කලින් දෙකේ දෙකකට කලින් තියෙන මේ එකතු වෙලා අපිට 140,000ක් වෙන් කිරීමේ ගිණුම හැදිලා තියෙනවා. වසරකට රුපියල් 70,000ක් ගාණෙන් එන්නේ. කියන්නේ 140,000ක් තියෙන වසර දෙකක සේවින් කිරීම හදලා තිනවා. ඉතින් මේ සේවින් කිරීමේ ගිණුමට අපි මුදල් වෙන් කරගන්නේ ලාභයෙන් කපා හැරලා සේවින් කිරීමේ ගිණුමට දාලා තියා ගන්නවා අපි. වත්කම සේ කරලා යොකුණාම මේලා සේවෙන් ගිණුමේ මුදල් භාවිතා කරලා අලුත් කාර්යක්‍රමක් මිලදී ගන්න පුළුවන්. ඒක කළමනාකරණ තීරණයක්. ඉතින් මේ සේවෙන් ගිණුම මේ දක්වා ශේෂය තියෙන 140,000. මේ වසරට අපි වෙන් කරගත්තා රුපියල් 70,000ක්. එතකොට මේ 140,000යි 70,000යි 210,000ක් දුවේ පුතේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොනවත්කම්වල ඉඩම්හා ගොඩනැගිලි කියලා පිරිවේ යටතේ සඳහන් කරගත 350,000ක්. ඊට පස්සේ සමුචිත සේවවලට අපි එකතු කරගන්නවා රුපියල් 210,000. ශේෂ පිරික්ෂුමේ තියෙන වසර මුල දිනට 2018 එකයි එක දිනට සේවෙන් කිරුමේ ගිණුමේ තිබ්බ 140,000. ඒ වගේම මේ වසර සඳහා ලාභයට එරෙහිව කපා හැරිය රුපියල් 70,000. මේ 70,000 140,000 එකතු කළ 210,000ක් අපි සමුචිත සේවවලට දාගන්නවා. ඉතින් ජංගම නෝන වත්කම්මල ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට 350,000ක් තිබ්බා. සමුචිත සේ 210,000යි ධාරණගේ ගන්නවා අපි පිරිවැයෙන් සමුචිත සේ අඩු කරලා. ඊට පස්සේ අපි අමතර තොරතුරු වලට ගිහින් බැලුවොත් එම අමතර තොරතුරු දැන් අපි දෙකක් සඳහන් කරගත්තා. තුන්වෙනි එක තියෙන අපිට උනදුවේ ප්‍රති 2018 12 31 දිනට උපචිත විදුලි ගාස්තු රුපියල් 1000ක් කියලා තියෙනවා. උපචිතය කියන්නේ අපි ගෙවිය යුතුයි කියන එක. 2018 12 31 දිනට තමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ මූල්‍ය තත්ත්ව වර්තාවත් ලාභ ප්‍රකාශනය. ඉතින් ඒ දිනට විදුලි ගාස්තු වශයෙන් තවත් රුපියල් 1000ක් විදුලි බලන මණ්ඩලයට අපි ගෙවිය යුතුව තියෙනවා. ඉතින් මේක අපි වගකීමක්. එහෙනම් මේ රුපියල් 1000 අනිවාර්යයෙන්ම අපි වගකීමක් වශයෙන් අපේ ජංගම වගකීමක් වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ගෙවිය යුතු විදුලි ගාස්තු කියලා අපි සටහන් කරගෙන ඒක අපේ දෙවන තීරුවේ මෙන්න මේ විදිහට සටහන් කරගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දෙවන තීරුවේදී ගෙවිය යුතු විදුලි ගාස්තු කියලා ජංගම වගකීම් වල මේ මුදල අපි ගෙවිය යුතු එක අපේ වගකීම. ඒක ජංගම වගකීම. ඉතින් ඊට පස්සේ අපි ගිහින් බලනවා දුවේ පුතේ අපේ ශේෂ පිරික්ෂුමට විදුලි ගාස්තු මේ දක්වා කීයක් අපි ගෙවලා තියෙනවද කියලා. අපිට හම්බ වෙනවා මෙතන විදුලි ගාස්තු රුපියල් 5000ක්. 5000ක් විදුලි ගාස්තු මෙතන හම්බ වෙනවා. ඒ 5000න් කියන්නේ විදුලි ගාස්තු 5000ක් හම්බ වෙනවා. 5000ක් කියන්නේ මේ දක්වා විදුලි ගාස්තු ගිණුම මේ රුපියල් 5000ක් මුදලින් ගෙවලා තියෙනවා කියලා. ඉතින් මේ සියලු වියදම් අපි ලාභ ප්‍රකාශනයේ ලාභයට හේව කපා හරින්න ඕන. විදුලි ගාස්තු රුපියල් 5000යි දැන්ට ගෙවලා තියෙන්නේ. නමුත් රුපියල් තව 1000ක් ගෙවිය යුතුයි අපි. එනම් මෙම වර්ෂයට අදාළව රුපියල් 6000ක් අපි ලාභයට එරෙහිව කපා හරින්න ඕන. ඉතින් පෙර වැඩවල කටු වැඩවල ඔබ මේක සඳහන් කරන්න වසරට අදාළ විදුලි ගාස්තු 5000යි ගෙවිය යුතු විදුලි ගාස්තු 1000යි එහෙම කියලා මුළු විදුලි ගාස්තු රුපියල් 6000යි කියලා අපි මේක ගෙනියනවා අපේ ලාභ ප්‍රකාශනයට. ලාභ ප්‍රකාශනයේ අපි පරිපාලන වියදම් වල විදුලි ගාස්තු කියලා විදුලි වියදම් කියලා පළවෙනි තීරුවේ අපි සටහන් කරගන්නවා රුපියල් 6000. අමතර තොරතුරු තුන්වෙනි එකත් උපචිත විදුලි ගාස්තු රුපියල් 1000ක්. මේ රුපියල් 1000 කෙලින්ම මුල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී ජංගම වාක්‍යයෙන් කොට දැම්මා. මේ රුපියල් 1000 ශේෂ පිරිසුමේ දක්වා ගෙවල් තිබ්බ රුපියල් 5000ට 1000ක් එකතු කරලා රුපියල් 6000 අපි දැම්මා ලාභ ප්‍රකාශනයේ විදුලි වියදම් කියලා පරිපාලන වියදම් යටතේ. රයිට්. එතකොට අපි ගැළපිලි ටික අවසන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ශේෂ පිරිසුමේ අයිතම ගිනුම් මුල ඉඳන් අගට සටහන් කරගෙන යන්න. ඉතින් ගොඩනැගිලි පිරිවැයට 350,000ක් තිබුණා. ඔබට මතකයි අපි මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොනවත්කම් වල ගොඩනැගිලි පිරිවැයට අපි සටහන් කරගත්තා. එම ගනුදෙනු එම සටහන අපි සටහන් තබලා අවසන්. ඊට පස්සේ ශේෂ ගොඩනැගිලි සේවයෙන් කිරීමේ ගිණුම 140,000ක් තියෙනවා.
ඒකත් අපි මේ වසරට දාලා රුපියල් 7011 දෙලස්ස 10000ක් වෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුචිත්‍රය අර්ථය සඳහන් කරා. ඒකත් ඒ සටහනත් අවරයි. ඊට පස්සේ තියෙනවා අපිට ඊළඟ අයිතම් එක තොගය 2018 එකයි එක දිනට තොගය තියෙන රුපියල් 30000ක්. මේ කියන්නේ ව්‍යාපාරයේ ආරම්භක තොගය, වසර මුල තොගය. වසර මුල තොගය මේ ශේෂ පිරික්ෂමේ සඳහන් වන තොගය දුවේපුති අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. අපි ඒක ගෙනියන්නේ අපේ ලාභලාභ ප්‍රකාශන පිළිල කරද්දී විකුණුම් පිරිවැය ගණනය කරන තමයි අපි ආරම්භක තොගය යොදාගන්නේ. ආරම්භක තොගයට එකතු කරන ගැනුම් වලට තව ගෙනීමේ කුලිය හෝ පැටවීමේ කුලිය හෝ තීරුබද්දක් තියෙනවා නම් ඒවත් එකතු කරලා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරිවැය ගණනය කරනවා. ඉතින් ආරම්භක තොගය අපි මෙතන සඳහන් කරගන්න දෙවන තීරුවේ රුපියල් 30000ක් කියලා. එහෙනම් ශේෂ පිරික්ෂමේ තියෙන ආරම්භක තොගය අනිවාර්යෙන් ලාභලාභ ප්‍රකාශනයට එන්නේ. වෙනත් සටහන් වල තියෙන අවසන් තොගය ව්‍යාපාරයේ එක ජංගම වත්කමක්, ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට එන්නේ. රයිට්, අපි ඊළඟ සටහනට යනවා. ගැනුම් තියෙනවා විකිණීමේ අරමුණෙන් වසර පුරාවටම මිලදීගත් භාණ්ඩවල එකතුව තියෙනවා ගැනුම් 220000යි. ගැනුම් එහෙනම් අපි ලාභලාභ ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය ගණනය කරන්න ගැනුම් අපි සටහන් කරගන්නවා මේ විදිහට දෙවන තීරුවේ 220000යි කියලා. ඊට පස්සේ විකුණුම් තියෙනවා. විකුණුම් තමයි අපි ලාභලාභ ප්‍රකාශනයේ ඉහළින්ම සඳහන් කරගන්න 103ක් තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕන විකුණුම් අපි අවසාන තීරුවේ 103 සඳහන් කරගන්නවා. තීරු තුනකින් සහිතව සකස් කරන ලාභලාභ ප්‍රකාශනයේ අවසාන තීරුවේ තමයි 103 විකුණුම් සටහන් කරගන්නේ. ඊට පස්සේ නැවත අපි යන ශේෂ පිරික්ෂමට විකුණුම් සඳහන් කරා ණයගැතිය ඉන්නවා රුපියල් 40000ක්. ණයගැතියෝ 40000ක් තියෙනවා. ණයගැතියෝ 40000ක් තියෙනවා. අපිට ණයට බාණ්ඩ විකුණලා ඒ අය සල්ලි ලැබෙන්න තියෙන අයගේ එකතුවක් මේ තියෙන 40000ක්. ඒ කියන්නේ අපි ජංගම වත්කමක්, අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල ණයගැතියෝ කියලා සඳහන් කරගෙන ඒක දෙවෙනි තීරුවේ සඳහන් කරගන්නවා අපි 40000යි කියලා. ඒ වගේම ණය හිමියෝ ඉන්නවා. අපි ණයට බාණ්ඩ ගෙනල් තිනවා කඩේ ව්‍යාපාරයේ විකිණීම සඳහා. ඒ ගෙනාපු අයට ණයට ගෙනල් තින්න අපි ඒ ගායට වෙනුවෙන් රුපියල් 30000ක් ගෙවිය යුතුයි ව්‍යාපාරේ. මේක අප වගකීමක්. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල අපි සටහන් කරගන්නවා ණය හිමියෝ කියලා. ඒකත් දෙවෙනි තීරුවේ සටහන් කරගන්න රුපියල් 30000යි කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. ඊට පස්සේ අපි යන නවතත් වෙනවා ශේෂ පිරික්ෂුමට. දුන් වට්ටමක් තියෙනවා. ණයගැතියන්ගේ මුදල් හම්බුනාම අපිට ඒගොල්ලන්ට දුන් වට්ටමක් දෙනවා අපි. ඒ දුන් වට්ටමක් අපේ වියදම රුපියල් 2500ක් තියෙනවා. මේක අපි සටහන් කරගන්නවා අපේ ලාභලාභ ප්‍රකාශනයේ බෙදහැරීමේ වියදම් වල. බෙදහැරීම නිසා වියදම් නිසා තමයි අපිට දුන් වට්ටමක් ගොඩනැගෙන්නේ. මේක අපි පළවෙනි තීරුවේ රුපියල් 2500ක් මේ විදිහට සටහන් කරගන්නවා. රයිට්. ඊළඟට තියෙනවා අපි යනවා ලද වට්ටමක් තියෙනවා. අපිට ලද වට්ටම් තියෙන්නේ ණය හිමියන්ට මුදල් ගෙවීම නිසා අපිට රුපියල් 2000ක ආදායමක් හම්බෙලා දෙනවා. මේ ලද වට්ටම අපේ ලාභලාභ ප්‍රකාශනයේ මේ විදිහට විකුණුම් පිරිවැය ගණනය කරලා විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දලලාභය ගණනය වෙනවා. අපිට දනලාභයට වෙනත් ආදායම් එකතු කරන මේ ලැබූ වට්ටම් කියන්නේ අපේ වෙනත් ආදායමක්. වෙනත් ආදායම් ශීර්ෂයේ යටතේ ලැබූ වට්ටම් කියලා සඳහන් කරගෙන අපි මේ විදිහට දෙවන තීරුවේ සඳහන් කරගන්න සටහන් කරගන්නවා. ලද වට්ටම් සටහන් කරා විදුලි ගාස්තු 5000ක් තියෙනවා. වසර තුල ගෙවපු මුදල් ප්‍රමාණය අපි මේක ගෙවිය යුතු මුදලක් තිබ්බා රුපියල් 1000ක්. උපජිත විදුලි ගාස්තු ඒකත් එකතු කරලා 6000ක් අපි විදුලි ගාස්තු සටහන් කරගත්ත ඔබට මතකයි. විදුලි ගාස්තු ලාභලාභ ප්‍රකාශනයේ විදුලි ගාස්තු අපි සටහන් කරා පරිපාලන විදම් ශීර්ෂයේ යටතේ. ඒතොර ඒ සටහන අපි තිබ්බා. ඊටසේ බොල් ණය තියෙන රුපියල් 1500ක්. ඔන්න මතක තියාගන්න ඕන බොල් ණය 1500ක් තියෙනවා. මේ බොල් ණය ප්‍රමාණය රුපියල් 1500 විකිණීම නිසා අපිට ඇතුණු වියදමක්. එහෙනම් අපි මේ බොල් ණය ප්‍රමාණය අපේ බෙදහැරීම ලාභලාභ ප්‍රකාශනයේ බෙදහැරීම වියදමක් කොටසට වැටෙන්නේ බොල් ණය කියලා සටහන් කරගෙන රුපියල් 1500 අපි සටහන් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ශීර්ෂයට අපි යනවා. 12 බැංකු ණයක් තියෙනවා.
මේක ලක්ෂයක් අරන් තියෙන්නේ මේ බැංකුව වෙනත් බැංකුවකින් ව්‍යාපාර දෙදීම සඳහා රුපියල් ලක්ෂයක් අරන් තියෙනවා වර්ෂයකට 112ක පොලියක් මේ සඳහා ගෙවිය යුතුයි. ඉතින් ලක්ෂය මේ ලක්ෂය අනිවාර්යයෙන් අපේ වගකීමක් අපි ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් යටතේ සටහන් කරගන්නවා බැංකු ණය කියලා මේ විදිහට ඒක තුන්වෙනි තීව්‍රයේ සටහන් කරගන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් වල බැංකු ණය රුපියල් ලක්ෂයක් තියෙනවා. ඊට ඔබ පෙරවැඩවලදී ගණනය කරන්න ඕන දුවේ පුතේ ගිහිල්ලා රුපියල් ලක්ෂයක බැංකු ණයක් කරන් තිනවා ඒකට වාර්ෂික පොලිය 112යි කියලා. එහෙනම් වර්ෂයට අදාළ පොලිය ප්‍රමාණය කීයද කියලා. ඉතින් වර්ෂයට අදාළ පොලිය ප්‍රමාණය රුපියල් 12000යි. 100ට 12ක 12ක් කියන්නේ ලක්ෂයේ වැඩි කිරීම 100ට 12. ඒ කියන්නේ ලක්ෂයේ වැඩි කිරීම 12 බෙදීම 100. මේක ගණනය කරපම රුපියල් 12000ක් එනවා. ඒ කියන්නේ අපි බැංකු ණය වශයෙන් අනිවාර්යයෙන්ම වසර තුල රුපියල් 12000ක් ගෙවිය යුතුයි. ගෙවන්න ඕන අනිවාර්යයෙන්. එතකොට අපි ශේෂ පිරිසුම්ද ගිහින් බලනවා බැංකු ණය පොලිය වශයෙන් කීයක් ගෙවලා තියනවද කියලා. ඔව් අපිට ඊළඟම අයිතම් වශයෙන් බැංකු ණය පොලිය කියලා 10000ක් තියෙනවා. ඉතින් මේ රුපියල් 10000ක් තිබුණාට මුදලින් ගෙවලා තියෙන මේ වෙනකොට රුපියල් 10000යි. හැබැයි වර්ෂයට අදාළ 112 බැංකු ණය පොලිය රුපියල් 12000යි. ඉතින් එහෙනම් මේ බැංකු ණය පොලිය රුපියල් 10000ට තව 2000ක් එකතු කරලා රුපියල් 12000ක් අපි දාන්න ඕනේ අපේ ලාභාලාභ ප්‍රකාශනයේ වියදම් ශීර්ෂයක් තියෙන මූල්‍ය වියදම් කියලා. මේ මූල්‍ය වියදම් ශීර්ෂය යටතේ බැංකු ණය පොලිය කියලා අපි පළවෙනි තීව්‍රයේ සටහන් කරගන්න රුපියල් 12000ක්. මේ ශේෂ පිරිසුම්ද ගිහින් බලපුවාම බැංකු ණය පොලිය වශයෙන් රුපියල් 10000යි ගෙවලා තියෙන්නේ. ඒක 12000ක් විය යුතුයි. වර්ෂයට අදාළ 12000ක් වෙන්න ඕන. ඒ 12000 අපි ලාභලාභ ප්‍රකාශන 12000ම සටහන් කරා. තව රුපියල් 2000ක් අපි ගෙවිය යුතුයි. එහෙනම් මේක අපේ වගකීමක්. එහෙමනම් අපි මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම්වල ගෙවිය යුතු ණය පොලිය කියලා සටහන් කරගෙන ඒක දෙවන තීව්‍රයේ සටහන් කරන රුපියල් 2000ක්. පැහැදිලි නේද පුතේ? වසරකට අදාළව බැංකු පොලිය අනිවාර්යෙන් 12000යි. ගෙවලා තිබුණ රුපියල් ශේෂ පිරිසුමේ සඳහන් වුණ රුපියල් 10000යි. එහෙනම් රුපියල් 2000ක් තව ගෙවිය යුතුයි. ඒක අපේ ජංගම වගකීමක්. ගෙවිය යුතු ණය පොලිය කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අපි 2000ක් සටහන් කරගන්නවා. ඉතින් 2010යි මුදලින් ගෙවලා තිබ්බේ ගෙවිය යුතු තව 2000ක්. එහෙනම් 12000ක් වර්ෂයට අදාළයි. එහෙනම් ලාභලාභ ප්‍රකාශනයේ මූල්‍ය වියදම් වල බැංකු ණය පොලිය කියලා රුපියල් 12000ක් සටහන් කරගත යුතුයි. නැවත අපි යන ශේෂ පිරික්‍රමට අපේ මුදල් ශේෂය තියෙනවා. වසර අවසානයේදී අපි මුල්‍ය ප්‍රකාශන සකස් කරන අවස්ථාවේදී අපේ මුදල් ශේෂය අතීතු මුදල් රුපියල් 35000ක් තියෙන එක වත්කමක්. අපේ ජංගම වත්කමක් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තීරුව යටතේ අත ඉතිරි මුදල් කියලා අපි දෙවන තීරුවේ සඳහන් කරගන්නා රුපියල් 35000යි. ඊට පස්සේ තියෙනවා දුරකථන ගාස්තු වියදමන් රුපියල් 2000යි. ඔබ දන්නා වියදම් සියලු දේවල් අපි ලාභලාභ ප්‍රකාශනයේ සඳහන් කරන්නේ වියදම් ශීර්ෂ කාණ්ඩ 4කටදී අපි හොයාගෙන දාන්න ඕන. මේක අපේ පරිපාලන වියදමක්. එනම් පරිපාලන වියදම් යටතේ මූල්‍ය ලාභලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතේ අපි සටහන් කරගන්නවා දුරකථන ගාස්තු කියලා පළවෙනි තීරුවේ රුපියල් 2000. දෙවන ප්‍රාග්ධනය ව්‍යාපාරයේ ආරම්භය සඳහා යොදවනු ලබන අයිතිකරු විසින් යොදවන ලද මුදල රුපියල් 124000ක් තියෙනවා. මේක ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය සඳහන් කරන්න අපි මූල්‍ය තත්ත්ව වාර්තාවේ හිමිකම් හා වගකීම් කොටසේ ප්‍රාග්ධනය කියලා මුලින්ම සඳහන් කරගන්නවා අපි. ඒක දෙවන තීරුවේ සඳහන් කරගන්නවා 124000 කියලා. එහෙනම් අපි නැවතත් ගානට ගිහින් බලුවොත් මේ වගේ ශේෂ පිරිසුමේ සියලු අයිතමයන් ඇතුළත් කරා. ඊට පස්සේ අමතර තොරතුරු වල ස්ථාන දෙකක සටහන් වෙන විදිහට සියලු ගණනුණු ඇතුළත් කරා. ඊට පස්සේ තියෙන අපිට දුවේ පුතේ මේ විදිහට ලාභලාභ ප්‍රකාශනයත් මූල්‍ය තත්ත්ව වාර්තාවත් පිළියෙල කරගෙන ෂෙයා කරගෙන යන්න අපිට. එහෙනම් අපි ඉස්සල්ලාම තුලින් කරගෙන යන්න ඕන ලාභලාභ ප්‍රකාශනය. ලාභලාභ ප්‍රකාශනයේ ලාභය හෝ අලාභය තමයි අපි ගණනය කර ගන්න ඕන. ඉතින් මුලින්ම කරන්න ඕන විකුණුම් සඳහන් කරලා තියෙන තුන්වෙනි තීරුවේ
විකුණුම් පිරිවැය ගණනය කරගන්න ඕන විකුණුම් වලින් අඩු කරගන්න විකුණුම් පිරිවැය ගණනය කරගන්න ආරම්භක තොගය තියෙනවා 30000යි එකතු කළා ගණුම් 220000යි ඒ දෙකේ එකතුව අපි පල්ලෙහාට ගන්නවා මේ ආකාරයට මොකද ගණුම් වලට ගෙනීමේ කුලියක් ඔහ පැටවීමේ කුලියක් තීරු වාස්තුවක් නැහැ අපිට ගණුම් විතරයි සඳහන් වෙන්නේ ඒ දෙකේ එකතුව ගත්තාම අපි කියනවා ඒකට විකිණීමට ඉදිරිපත් කළ බාණ්ඩවල පිරිවැය කියලා ලාභ ලාභ ප්‍රකාශනයේ ඊට පස්සේ විකිණීමට ඉදිරිපත් කළ බාණ්ඩවල පිරිවැයෙන් අපි වසර අවසානයේ අවසාන තොගය අපේ ජංගම වත්කම මෙතන වරංග තුල සටහන් කළ රුපියල් 22000 විකිණීමට ඉදිරිපත් කළ බාණ්ඩවල පිරිවැයෙන් අවසන් තොගය අඩු කරන වසර අවසාන තොගයේ වටිනාකම රුපියල් 22000 ඒක ගන්නවා අපි තුන්වෙනි තීරුවට ඒකට තුන්වෙනි තීරුවට අරගෙන ඒකට අපි ලියනවා විකුණුම් පිරිවැය කියලා ඉතින් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා අපි එක ගන්නවා පල්ලෙහාට තුන්වෙනි තීරුවේ පල්ලෙහාට ගත්තම අපි රුපියල් 72000ක් තියෙනවා දලලාභය. රුපියල් 72000ක් තියෙනවා දලලාභය. දලලාභයට අපි වෙනත් ආදායම් තියෙනවා නම් එකතු කරනවා වෙනත් ආදායම් අපේ මේ ගානේ තියෙන ලැබූ වට්ටමක් තියෙනවා රුපියල් 2000ක්. ඒ ලැබූ වට්ටම් තුන්වෙනි තීරුවට රුපියල් 2000 අරගෙන අපි පල්ලෙහාට එකතුව ගන්නවා රුපියල් 72000ට 2000ක් එකතු කළා 74000. ඔන්න අපිට දලලාභයට එකතු කරා වෙනත් ආදායම් එකතු කළා 74000ක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ 74000ෙන් අපි සියලු වියදම් අඩු කරන්න ඕන වියදම් කාණ්ඩ හතරක් යටතේ අපි වියදම් වර්ග කරලා තියෙනවා බෙදා හැරිම වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල වියදම් කියලා. ඉතින් බෙදා හැරිම වියදම් තියෙනවා දුන් වට්ටම් බොල් ණය කියලා 2500යි 1500යි ගානේ. ඒ දෙකේ එකතුව අපි දෙවෙනි තීරුවට ගන්න මේ වගේ රුපියල් 4000යි කියලා. පරිපාලන වියදම් තියෙනවා විදුලි ගාස්තු 6000යි දුරකථන ගාස්තු 2000යි ගොඩනැගිලි සේ 70000යි ඒක එකතුවත් අපි දෙවෙනි තීරුවට ගන්නවා රුපියල් 78000යි කියලා. වෙනත් වියදම් නැහැ අපේ වෙනත් වියදම් නැහැ එතන බිංදුවයි කියලා අපි සටහන් කරගන්නවා. එතකොට මූල්‍ය වියදමක් තියෙනවා බැංකු ණය පොලී කියලා රුපියල් 12000ක් පළවෙනි තීරුවේ ඒකත් අපි දෙවෙනි තීරුවට ගන්නවා රුපියල් 12000යි කියලා. ඉතින් මේ වියදම් තියෙනවා බෙදා හැරීමේ වියදම් 4000යි පරිපාලන වියදම් 78000යි මූල්‍ය වියදම් නැහැ. මුල් ඉදම් තියෙන 12000ක් වෙනත් ඉදම් නැහැ. ඒ තුනේ එකතු අපි ගෙන තුන්වෙනි තීරුවට රුපියල් 94000යි කියලා. ඉතින් අපිට දලලාභයට වෙනත් ආදායම් එකතු කරලා ආපු මුදල් තියෙන 74000යි. නමුත් ආයතනයේ මුළු වියදම තියෙන 94000ක් 74000ෙන් 94000ක් අඩු කරපුවාම අපිට මෙතන ඍණ 20000ක් එන්නේ. ඒ කියන්නේ මෙතන අලාභයක් අපි ලියන අලාභය හෝ අලාභයේ ප්‍රාක්තන ගිණුමට මාරු කරා කියලා. එහෙනම් අලාභයක් අපිට පෙන්වුම් කරන්න මේ අලාභය අපි මූල්‍ය තත්ත්ව වාර්තාවට ගෙනියනවා. මෙන්න ප්‍රාක්තනය තියෙනවා. ප්‍රාක්තනයෙන් අපි එකතු කළ අලාභය හෝ අලාභය කියලා කියනවා. අපි අලාභයක් අපිට තිබුණ රුපියල් 20000ක් ඒ 20000 අපි අඩු කරලා මෙන්න මේ ආකාරයට පල්ලෙහාට සටහන් කර ගන්නවා. එතකොට 104000ක් ඉතුරු වෙන අපිට. රයිට්. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුලට යනවා. ජංගම නෝන වත්කම් තියෙන්නේ පිරිවැයට රුපියල් 350000යි පිරිවැය ඉතුරු පල්ලෑයට එකතු ගන්න රුපියල් 350000යි සමුචිත වල එකතුවක් පල්ලෑයට ගන්න රුපියල් 210000යි. එතකොට පිරිවැයෙන් සමුචිත සේ අඩු කරලා 140000ක් වශයෙන් ගන්නවා. ඒ වගේම ජංගම වත්කම් රුපියල් අවසාන තුගේ 22000යි ණයගැතියෝ 40000යි අතීතරම දොළ 35000යි දෙවෙනි තීරුවේ ඒ ජංගම වත්කම් වල එකතුවක් තුන්වෙනි තීරුවට 97000 කියලා ගන්නවා. ඒතොර ජංගම නෝන වත්කම් වල එකතුවක් 140000ට ජංගම වත්කම් 97000ත් එකතු කරලා අපි 237000 කියලා එකතුව ගන්නවා. මේක 2018 12/31 දිනට ගිණුම් පිළියෙල කරන දිනට ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වල එකතුවක් ව්‍යාපාර සහිත මුළු අත්කම්මල එකතුවට අපි හිමිකම් හා වගකීම් සමාන කරන්න යන්නේ. ඉතින් අපි ප්‍රාග්ධනයට එකතු කරා අලාභයක් සිද්ධ වුණේ අපි ලාභ ප්‍රකාශනය රුපියල් 20000ක අලාභයක්. ඒ අලාභයේ අපි ගැලපීමට ලක් කරලා 104000 කියලා මෙතන පිළිතුරු ගත්තා. ඊට පස්සේ අපි ජංගම නොවන වගකීම් තියෙන බැංකු ණයක් අපිට ලක්ෂයක් ඒක තුන්වෙනි තීරුව සඳහන් කරලා තියෙන්නේ. හිමිකම් හා වගකීම් යටතේ ප්‍රාග්ධනයට අලාභයේ ගණන කිරීම ගණනය කරලා ඒ එකතුවත් අපි ගන්නන තුන්වෙනි තීරුවට මේ ආකාරයට 104000 කියලා එතන බැංකු ණය සඳහන් කරා. ඊට පස්සේ ජංගම වගකීම් අපි
ජංගම වකිම් වල යටතේ නැහිමිය තුන රුපියල් 30000යි ගෙවිය යුතු බිල් ගෙවිය යුතු විදුලි ගාස්තු 1000ක් තියෙනවා ගෙවිය යුතු පොලී තියෙනවා 2000ක් ඒ තුනේම එකතුව අපි ගන්නවා තුන්වෙනි තීරුවට රුපියල් 33000යි කියලා ඊට පස්සේ ප්‍රාග්ධනයට ගලපන ලදන ශේෂයත් ජංගම නෝන වකිම් වල එකතුවත් ජංගම වකිම් වල එකතුවත් අපි ගන්න අවසානයේදී පල්හැයට තුන්වෙනි තීරුවට ඒ තමයි මුළු හිමිකම් මහ වගකීම් ව්‍යාපාරය. තොරදුවේ පුතේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුළුවත්කම් 237000යි මුළු හිමිකම් හා වගකීම් 237000යි අතර අපි ගානේ තුලන වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ විදිහට තමයි මේ ගණන් හදන්නේ. මේ ගානේ නොතේරෙන තැනක් තියෙනවා නම් ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. එතකොට මට බලා ගන්න පුළුවන් මොන හරි නොතේරෙන තැනක් ඔබගේ අදහසක් තියෙනවා නම් ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඉතින් නැවතත් අපි මේ වගේ ගානකින් ඉක්මනින් හම්බෙමු. ඉතින් පුංචි මතක් කිරීමක් කරනවා. මාස්ටර් කොමර්ස් YouTube channel ඔබ තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම කුඩා bell icon එක click කරන්න. එතකොට අපිට මේ වගේ පසුගිය විභාග ප්‍රශ්න සහ වෙනත් පාඩම් මාලා ඔබට notification එකෙන් ලැබෙන බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට හොඳයි නම් යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අදට සමගන්නවා සියලු දෙනාටම බොහොම ස්තුතියි.